එහි පස්සිකෝ එහි පස්සිකෝ එන්න ධර්මය දකින්න ධර්මය දකින්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි බුදු කෙනෙක් පහළ වෙලා අපේ ජීවිතය වෙනස් කරන විවිධ දේශනාවන් දේශනා කරන්නට යෙදුණා. ඒ අතර අංගුත්තර නිකායේ විශේෂයෙන්ම දේශනාවක් සඳහන් වෙනවා පඤ්ඤා උද්ධිය කියන සූත්‍රය. මේ පඤ්ඤා උද්ධි සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කරන්නේ චත්තාරෝ මේ භික්කවේ පඤ්ඤා උද්ධියා සංවත්තන්ති කතමේ චත්තාරෝ සප්පුරිස සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපදා කියන විදිහට මේ මිනිසයන් හැටියට උප්පත්ති ලැබලා ඉන්න ඔබ අප හැමදෙනාගේම ජීවිතය යහපත් කරගන්න අධ්‍යාත්මික වශයෙන් ඒ වගේම සතුටින් අපි කරන කටයුතු පිළිවෙලට නිවරදිව කරගනිමින් ජීවිතේ අපි බලාපොරොත්තු වන ආකාරයට ගොඩනගා ගන්නරන් කරුණු හතරක් පිළිබඳව අපේ අවධානය යොමු කරන්නට ඕන. පළවෙනි කාරණාව තමයි සප්පුරිස සංසේවෝ කියන කාරණාව. සප්පුරිස සංසේවෝ කියලා කියන්නේ අපි ඇසුරු නිසුරු කරන අය. අනිවාර්යයෙන්ම යහපත් අය අපි තෝරා ගන්නට ඕන. දැන් පුජ්‍යලයෝ විතරක් නෙවෙයි මෙතන සාකච්ඡා කරන්නේ. අපි යම්පිසි දැන් අපි ජනමාධ්‍ය වුණත් ඒ වගේම අන්තර්ජාලය වුණත් අපි හොඳ වැඩසටහන් හොඳ දේවල් හොඳ වැඩසටහන් යන නාලිකා වගේ නරඹන්නට අපි පුළුවන් තරම් උත්සාහවත් වන්නට ඕන. ඒකත් සත්පුරුෂ සංසේවෝ කියන පණිවිඩය. මොකද අපේ හැසිරීම අපේ සාර්ථකත්වය ළඟා වෙන්නේ ඒ හැමදේම ගොඩනැගෙන්නේ අපේ සිතුවිලි සමග. සිතුවිලි හැම වෙලෙම යහපත් වන්නේ අපි ජීවත් වෙන පරිසරය තුළ අපේ හිත තුළ ඇති වෙන යහපත් සුභවාදී අර්ථවත් සිතුවිලිත් එක්ක ඒ වචනත් එක්ක. ඒ නිසා තමයි හැම මොහොතකම පුළුවන් විදිහට අර්ථවත්ව දැන් බුදුරජාණන් වහන්සේ වුණත් දේශනා කරන්නේ කාලවාදී භූතවාදී අත්තවාදී ධම්මවාදී විනයවාදී තථා වාචාං රූපින් බාසිතාති කියලා. ඒ කියන්නේ අර්ථාන්විත ගැඹුරක් තියෙන ඒ වගේම සංයමයෙන් යුක්ත පිළිවෙලට තමයි බුදුන් වහන්සේත් ඒ වචන ගනුදෙනු කරේ. අනිත් අයට sannivedanaya කරේ. දැන් අපි වුණත් අහන දකින බලන හැම දෙයක්ම දැන් ඔබ නිවස තුල ඉන්නකොට ඔබගේ දරුවන්ට වුණත් හැම වෙලේම යහපත් දේවල් අධ්‍යාපන පැත්තට යොමු කරනා වගේම මේ තාක්ෂණික උපකරණ විනයවත්ව ඒ දේවල් පොදු තැන්වල තියෙන එක අනවශ්‍ය විදිහට ඒ දේවල් වලට ඇබ්බැහි නොවෙන්න යොමු කරන එක ඉතා වැදගත් වෙනවා. මොකද නරක දැන් ළඟ යාළුවෝ ඇසුරු නිසුරු කරන්න අද අවශ්‍ය වන්නේ නැහැ. ඒ කියන්නේ කලින් වගේ එකට ඉන්න ස්වභාවයක් අද අඩුයිනේ. නමුත් ඒ අයට පුළුවන් මේ ලෝකේ ඉන්න විශාල හොඳ වගේම නරක අයත් ඇසුරු නිසුරු කරන්න. ඒක තමයි ස්වභාවය. ඒ නිසා වැඩිහිටියන් හැටියට දෙමව්පියන් හැටියට ඔබ මේ කාරණා පිළිබඳවත් හිතන්න ඕනේ. මොකද ඔය ටීනේජර්ස්ලා කියන විදිහට ඒ කියන්නේ නව යෞවන වියට පත් වුනහම ඒගොල්ලෝ අම්මා තාත්තාට වඩා යහළු ඒලියන් තමයි ඇසුරු නිසුරු කරන්නේ. ඒක තමයි ස්වභාවය. ඒ කාරණා පිළිබඳවත් අවබෝධය තියන්න ඊගාට ඒගොල්ලෝ අත්අදහා බලනවා. මෙන්න මේ කාරණාත් එක්ක අපි වගේ නෙවෙයිනේ දරුවෝ වැඩිහිටියෝ හිතන්න හොඳ නැහැ. අපි වගේ හිතන විදිහට ඒ විදිහට හිතනවා කියලා. එහෙම නෙවෙයි දරුවොන්ට තම ඒගොල්ලොන්ගේ මානසිකත්වය අනුව හිතනවා හරි මම කරන දේ හරි. මම මේ අය ඇසුරු නිසුරු කරන එක හරි කියලා හිතනවා. ඒ නිසා අපි මඟ පෙන්වන්න ඕනි කරුණාවෙන් දයාවෙන් ආදරෙන්. අම්මා තාත්තා හැම මොහොතකම මාතා මිත්තන් සකේ ගරේ. අම්මා තාත්තා විශේෂයෙන්ම ඒ අයට කල්යාණ මිත්‍රව වෙන්නට ඕනි. සත්පුරුෂව වෙන්නට ඕනි. ඒ කියන්නේ ඒ අය කියන දේ අහන්න ඕනි. දෙමව්පියෝ ආදර්ශමත් වන්නට ඕනි. දැන් රටක පරිහානියට පත් වෙනවා කියන්නේ කාරණා කිහිපයක්නේ. වැඩිහිටියෝ පිරිස ගුණවත්භාවය අඩුයි නම් ඒ වගේම ජනමාධ්‍ය ශාස්ත්‍රයේ ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේම ආගමික සංස්ථා තුළ ගැටලු තියෙනවා නම් මේ ආදි වශයෙන් ගොඩක් ඒ කාරණාත් එක්ක තමයි ඇත්තටම රටක් වෙනස් වෙනවා කියලා කියන්නේ. දැන් අපි දන්නවා සාමකාමී රටවල් ගත්තාම ලෝකයේ තියෙන ඒ අය මේ බුදුදහම පිළිබඳව ගැඹුරු සංකල්ප එහෙම නැත්නම් ඒ ධර්ම කොටස් පිළිබඳව අවබෝධයක් නැතත්
ඒගොල්ලෝ යහපත් දේවල් පුරුදු කරනවා. ඒක ජීවිතය තුළ ප්‍රායෝගිකව භාවිතා කරනවා. ඒ හැම දෙයකම ප්‍රමිතියක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ රටවල් සාමකාමී රටවල් බවට පත් වෙලා තියෙන. ඔය ස්කැන්ඩිනේවියානු රටවල් කියලා තියෙන මේ නිව්සීලන්ඩ් වගේ රටවල් ගත්තාම එහෙම සාමකාමී කියලා තමයි සාකච්ඡාවන්. ඉතින් ඒ නිසා ඒකට හේතුව ධර්මය කියන එක බුදුදහමේ උගන්වන්නේ මේක බුදුන් වහන්සේ මිනිස්යන්ටනේ දේශනා කරේ. එතකොට අපි බෞද්ධයන් හැටියට හිතාන හිටියට වැඩක් නැහැ. ඒක භාවිතෝ බහුලීකතෝ. ඒක භාවිතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රතිඵල ළඟා කරගන්න බැරි වෙනවා. බුදුන් වහන්සේ හැම මොහොතකම දේශනා කරේ පුරුදු කරන්න නිතරම. ඒ පුරුදු කරනකොට අපේ හිත වෙනස් වෙනවා. හිත වෙනස් වෙනකොට හිත සිතුවිලි වෙනස් වෙනවා. දැන් කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි කියලා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණ වෙලාවේ දේශනා කරේ ඔබ සත්‍යවාදී කෙනෙක් වෙලා ඔබ හිත තුළ විශේෂයෙන්ම නරක සිතුවිලි ඇති වෙන දේවල් වලින් අයින් වෙන්න කුසල සිතුවිලි පුරුදු කරන්න. දැන් අපි දන්නවා අද දිල්ලි කියන ප්‍රදේශයේ ඒ කාලේ කුරු රට කියලා හඳුන්වලා තියෙනවා. සතර සතිපට්ඨාන දේශනාව ඒ ජනතාවට පැහැදිලි කරාට පස්සේ ඒ පිරිස නිතරම ඒකට අනුව ජීවත් වුණා, පුරුදු කරා. ඒ පුරුදු කිරීම තුළ ඒගොල්ලෝගේ ඥානය අවදි වුණා, අවබෝධය ඇති වුණා. ඒකත් එක්ක පුදුමාකාර විදිහට ධර්මයේ ප්‍රතිඵල ළඟා කරගෙන තියෙනවා. සාමකාමී පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි හැම මොහොතකම මේ තියෙන පණිවිඩයට අනුව මේ පණිවිඩවල තේරුම් අරගෙන ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරන්න ඕන. දෙවනි කාරණාව තමයි සද්ධම්ම සවණ. යහපත් දේවල් ශ්‍රවණය කරන්න. ඒ වගේම ඒ දේවල් තමන්ගේ ජීවිතය තුළ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා කියන විදිහට ධර්මයේ හොඳ දේවල් ධර්මයේ ඇහුවට වැඩක් නැහැ. ඒක මනස තුළ ධාරණය කරගන්නට ඕන. ඒ වගේම ධාරණය කරගෙන ඒක වචනය තුළින් අපි වෙනස් වෙනවා කියලා අපිටම දැනෙන්න ඕන. ඒ කියන්නේ අපි කලින්ට වඩා හොඳ දේවල් එක්ක ඉන්නකොට අපි දැන් වෙනස් වෙලා ගැඹුරක් තියෙන අය කියලා දැනෙන්න ඕනේ. දෙමව්පියෝ පිළිබඳව දරුවන්ට ඒ හැඟීම ඇති වෙන්නට ඕන. වැඩිහිටියෝ පිළිබඳව ඒ හැඟීම ඇති වෙන්න ඕන. එහෙම ප්‍රබුද්ධ සමාජයක් නිර්මාණය කරගන්නට ස්ථීර වශයෙන් පුළුවන් වෙන එක ප්‍රායෝගිකව භාවිතා කරන්නට ඕන. ඒ වගේම ඒක වචසා පරිසා මනසානුපෙක්කිතා ඒක ඒ හැමදේම තමන්ගේ ජීවිතයට ගලපා ගන්නට ඕන. දැන් මේ දේශනාව තුල වුණත් ඔබ උදෑසන ශ්‍රවණය කරනකොට ඔබට මේ දේශනාවේ හැම කරුණක්ම ජීවිතය තුළ පුරුදු කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔබ එක දෙයක් හරි ජීවිතය තුළ පුරුදු කරන්න. ඒ පුරුද්ද තමයි අබ්බැහියක් බවට පත්වන්නේ. දැන් හොඳ පුරුදු හොඳ දේවල් අබ්බැහියක් වෙන එක හොඳයි. ඒ අබ්බැහි වෙනවා කියලා කියන්නේ අන්තවාදීව නෙවෙයි, යුතුයකම් කරමින් අනිත් අයත් එක්ක හරියට ගනුදෙනු කරමින් හොඳ ජීවිතයක් ගත කරන ගමන්ම හොඳ දේවල් එක්ක අබ්බැහි වෙන එක ඉතා වැදගත් වෙනවා. දැන් පාරමිතා කියලා කියන්නේ ඒකයි. පාරමි කියලා කියන්නේ හොඳ දේවල් වලට පුරුදු වෙන එක. එහෙම පුරුදු වුණාට පස්සේ අපේ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. මනසානුපෙක්කිතා ඊගාට දිට්ඨියා සුප්පටි විද්දා. දැන් අපි සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා කියන විදිහට ඊට පස්සේ තමයි අපේ ජීවිතය අර වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ගැඹුරක් තියෙන අය බවට පත් වෙන්නේ. එහෙම ගැඹුරක් ඇති කරගත්තාට පස්සේ අපිට යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. ඒ කියන්නේ හැම මොහොතකම සතිමත් ස්වභාවය ඇති වෙනවා. සතිමත් ස්වභාවයත් එක්ක විනයගරුක ජීවිතයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි මොනතරම් දේවල් ප්‍රකාශ කරත් අපි අවුරුදු 100ක් ජීවත් වෙලා බහුම්පි චේ සයිතම් බාසමානෝ නතක්කරෝ හෝති නරෝපමත්තු ගෝපෝව ගාවං ගණයන් පරේසං න භාගවා සාමඤ්ඤස්ස හෝති කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ අර අනුන්ට අයිති ගවයෝ ආරක්ෂා කරන කෙනෙක් ඒ ගවයෝ හරියට බලා ගන්නවා. නමුත් එයාට සම්පූර්ණම ඒ ගවයන්ගෙන් ලැබෙන ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ වගේ අපි වුණත් යම් ආකාරයකට ඒ කාලේ බුදුහාඳුරෝ ඒ කාලයට ගැලපෙන උපමාන දේශනා කරේ. ඒ වගේ අපි වුණත් මේ ධර්මයෙන් හරි ප්‍රතිඵලයක් ළඟා කරගන්න බැරි වෙනවා අපි හරියට ඒක පිළිපදින්නේ නැත්තම්. පිළිපදිනවා කියලා කියන්නේ Tamanට පුළුවන් තරකින් පටන් ගන්න ඕනේ. දැන් පංචශීලයේ ප්‍රතිපදාව තුළ පංචශීල ප්‍රතිපදාව පහම බැරි නම් මුලින්ම එක තැනකින් පටන් ගන්න. අපි පොයේ දවසර අෂ්ටාංග උපෝසථ සීලේ සමාදන් වෙනවා. එක තැනකින් පටන් ගන්න. දසසිල් සමාදන් වුණත් එක තැනකින් පටන් ගන්න. එහෙම ක්‍රමානුකූලව අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියන විදිහට ක්‍රමානුකූලව තමයි ජීවිතේ
වෙනස් කරගන්න පුළුවන්. ඒකට සාමකාමීව ඉන්න ඉන්න ඒ සාමකාමී මනස ඇති කරගන්න තමයි අපිට අපේ ජීවිතය තුළ හොඳ කුසල ශක්තියක් ඇති කරගෙන අවබෝධයෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් විශේෂයෙන්ම අපි දන්නවා ඒ සද්ධම්ම එහෙම නැත්නම් හොඳ දේවල් වලට අපේ මනස යොමු කරනකොට ගීතයක් වුණත් හොඳ ගීතයක් ශ්‍රවණය කරන්න හොඳ වැඩසටහනක් ශ්‍රවණය කරන්න. එතකොට අපි දන්නේම නැතුව අපි පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. ඒකත් එක්ක අපිට හොඳ සිහියක් ඇති වෙනා ඊට පස්සෙ තමයි අර දැහැමි ජීවිතයක් ගත කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා සීලමයා හෝත. ඒතර සීලමයා හෝත කියලා කියන්නේ දැන් ගුණවත් වෙන්න. හැබැයි මේ ගුණ ඒ සිල් වලින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න එපා කියලා. ඒ කියන්නේ සමහර අය ඉන්නවා මේ ගුණවත් කියලා එක පැත්තයි තමයි ගිහි ගෙවල් ඉඳලා පුරුදු කරන්න යන්නේ. එහෙම නෙවෙයි දැන්. අපි ගිහි ගෙවල් වල ඉන්නකොට අපි දියුණු වෙන්නට ඕනි, ශක්තිමත් වෙන්නට ඕනි, වගකීම් දරන්න ඕනි. අපි ආයතනයක වැඩ කටයුතු කරන නම් ඒවා හොඳට ඒ පිළිවෙලට වගකීමක් ඇතුව ඇස්ට සිද්ධ කරන්නට ඕනි. ඒක ඒකත් එක්ක තමයි අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ. එහෙම ඒ ඒ ඒ පැත්තත් එක්ක අපේ අධ්‍යාත්මික පැත්තත් අපි ශක්තිමත් කර ගන්නට ඕනි. මොකද අපේ හිත ගත්තාම හැම වෙලෙම හිත තුළ සිතුවිලි නිෂ්පාදනය වෙනවා. හිතුවිලි ඇති වෙනවා. ඒක තමයි ස්වභාවය. මේ මනසේ ස්වභාවය තමයි හැම වෙලෙම ද්විතාවයක් තියෙනවා. හැම වෙලෙම එක අන්තයකට යනවා. මැද තියාගන්න බැරි වෙනවා. ඒ මැද තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ අපි අනවශ්‍ය විදිහට ඇලීම් අඩු කරන්න පුළුවන් නම්. ඒ ඇලීම් නිසා තමයි ගැටෙන්නේ. ඒ ගැටීමට හේතුව තමයි අපි ළඟ තියෙන අවබෝධය අඩුකම. මේ කාරණා ජීවිතයේදී පුරුදු කරන්න. ඔබ අනිත් අයත් එක්ක ගනුදෙනු කරනකොට අවබෝධයෙන් ගනුදෙනු කරන්න. දරුවන්ට යුතුයකම් කරන්න මනසින් ඇලෙන්න එපා. අස්සාද ආදීනව නිස්සරණ. ඔබ අනිත් අයට උදව් උපකාර කරන්න මනසින් ඇලෙන්න එපා. මනසින් ඇලෙන ධර්මතාවයේ අයින් කරගන්න පුළුවන් නම් එයාගේ මනස චංචල ස්වභාවයට පත්වන්නේ නැහැ. ඒ මනස තැම්පත් ගැඹුරු මනසක් බවට පත් වෙනවා. සංයමයට පත් වුණ මනසක් බවට පත් වෙනවා. එහෙම කෙනාට තමයි ජීවිතේ අත්දකින්න පුළුවන් වෙන්නේ. තමන් තුළින්ම ධර්මයේ දකින්න පුළුවන් වෙන්නේ. බාහිර දේවල් වලට එයා කවදාකවත් ගැටලු ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ. ඒ බාහිර දේවල් පිළිබඳව කම්පණයට පත්වන්නේ නැහැ. තමන් කරන කටයුතු නිවැරදි නම් තමන් ජීවිතේ අවබෝධයෙන් නම් ගත කරන්නේ එයා හැම වෙලේම සතුටින් තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. කිසිම වෙලාවක සංසන්දනය කරන්නේ නැහැ. කිසිම වෙලාවක එයා අනවශ්‍ය අපිරිසුදු සිතුවිලි ඇති කරගන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කරන්න යෙදුනේ අභිත්තරේත කල්යාණේ පාපා චිත්තං නිවාරේ දන්දං හි කරෝතෝ පුඤ්ඤං පාපස්මි රමති මනෝ කියන විදිහට අපි හැම වෙලේම අපේ මනස තුල යහපත් පුරුදු ඇති කරගන්නවා නම් ඒවා දිගටම පුරුදු යහපත් පුරුදු බවට පත් වෙලා අපේ ජීවිතේ අර්ථවත් කරගන්න පුළුවන්කම ලැබෙනවා කියනවා. හැබැයි අපිට නරක සිතුවිලි ඔස්සේ අපේ ජීවිතේ ගොඩනගා ගන්නවා. හැම වෙලේම කලබල ස්වභාවයෙන් ඉන්නවනම්, කලකිරුණු ස්වභාවයෙන් ඉන්නවනම් එපා, දැන් එපා වෙලා ඉන්නේ කියලා හිතනවනම් අන්නේ ස්වභාවය ඇති වුනාම ඒ නරක දේවල් තමයි ජීවිතේ ලැබෙනවා කියලා කියන්නේ. දැන් අපි ඉපදිලා තියෙන්නේත් අපි ගොඩනගාගෙන තියෙන යම්පිසි ශක්තියට අනුව. අපි කවදා හරි මරණයටපත් වෙන්නේත් අපි ගොඩනගාගෙන තියෙන ඒ අපි ඒ ශක්තිය වලට අනුව. කුසලය වෙන්න පුළුවන්, අකුසලයක් වෙන්න පුළුවන්. ඒ කුමන හෝ දෙයක් තුලින් නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. මේ මනුස්ස ජීවිතයක් ලබනවා කියලා කියන්නේ මේක ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය තුල අතීතයේ තියෙන යහපත් දේවල් මතු කරගන්න තමයි අපි කටයුතු කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය භාරතයේ විශාල පිරිසක් මේ ධර්මයෙන් සැනසිච්ච අය. ඒ අය තමන්ගේ ගෘහස්ත ජීවිතයේ ඉඳගෙනම දැන් අපි දන්නවා අනේ පිරිසුතුමා කියන්නේ ව්‍යාපාරිකයෙක්. එතුමා ගෘහස්ත ජීවිතයේ ඉඳගෙනම සෝතාපන්න භාවයට පත් වුණා. විසාකා දේවිය කියන්නේ අග්‍ර දහයිකාව. එතුමියත් දරුවෝ 22 එතුමියට හිටියා සෝතාපන්න භාවයට පත් වුණා. ඒතකොට ගෘහස්ත ජීවිතයේ ඉඳගෙනම අපිට ඒ අධ්‍යාත්මය සුවය ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සුවය කියන එක අපේ ළඟම තියෙන දෙයක්. දැන් අපි නිවන් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ අපේ හිත පිරිසුදු නම්. ඒ කියන්නේ හැම වෙලේම හිත අවධානයෙන් තියාගන්නවා නම් අර හිතට එන මේ ඉන්ද්‍රියන් කියලානේ කියන්නේ. ඉන්ද්‍රියන් වලට කියන්නේ ආයතන කියලා. මේ ආයතනයකින් වෙන්නේ නිෂ්පාදනය වෙන එකනේ. ඒ වගේ හිත තුල නිතරම නිෂ්පාදනය කරනවා.
ඒ හිත තුළ නිෂ්පාදනය කරන දේවල් සිතුවිලි හැටියට ගොඩ නැගෙනවා. ඒ සිතුවිලි තමයි අපි පිරිපහදු කරලා හොඳ සිතුවිලි බවට පරිවර්තනය කරගන්නට ඕන. බුද්ධත්වයේ වුණත් ඒ වගේම ව්‍යාපාර ශාස්ත්‍රයේ වුණත් වෙන ඉහළට දරුවෙක්ගේ අධ්‍යාපනයේ වුණත් සාර්ථක වන්නේ අපි ඒ ළඟ තියෙන ඒ ඥානය මතු කරගන්නට ඕන. සීල පරිභාවිතෝ සමාධි, සමාධි පරිභාවිතෝ පඤ්ඤා. ගුණවත්කමත් එක්ක එකඟ වෙනවා. එකඟ වෙනවා කියලා කියන්නේ කුසල චිත්තස්ස ඒකාග්‍රතා සමාධි. එයා කලබල වෙන්නේ නැහැ. හැම වෙලේම යහපත්ව හිතනවා, සුභවාදීව හිතනවා. දැන් මේ උදෑසන වුණත් කල්පනා කරන්න ඕනේ, කතා කරන්න ඕනේ, දරුවෝ අගය කරන්න ඕනේ. ඉඳලා වැඩක් නැහැ. මේක කර්මය තමයි. අපිට තමයි මේ හැමදේම වෙන්නේ. මොකට මේ ජීවිතයක් ලැබුණාද කියලා දැන් මෙහෙම සමහර අය හිතනවනේ. එහෙම හිතන්න හොඳ නැහැ. හැම වෙලේම ඒ අඩුපාඩුකමක් වුණා නම්, ඒ කියන්නේ දැන් සඳහන් කරන්නේ අච්චයන් අච්චේතෝ දිස්වා යථා ධම්මං පටිකරෝති කියලා නේ කියන්නේ. මේ ඒ කියන්නේ අපිට වැරද්දක් වුණාම ඒ වැරද්ද ආයෙ කරන්නේ නැහැ කියලා අපි මනස තුල ඇති කරගන්න. ඒ අඩුපාඩුකම් හදා ගන්නවා කියලා හිතන්න. එතකොට කලකිරීම එපා වෙන ගතිය නැති වෙනවා. මොකද ඔබට ලැබිච්ච මනුස්ස ජීවිතේ හරිම දුර්ලභ එකක්. ඒක කලාතුරකින් ලැබෙන දෙයක්. බලන්න ඔබට ඉන්ද්‍රියන් හොඳට පිහිටලා, හොඳට පරිසරයක් ලැබිලා, ඔබට කර්මයෙන් හරි උත්සාහයෙන් හරි මොන හරි දෙයක් ඔබට ලැබිලා තියෙනවා. ඒ හැම දෙයක්ම හරියට පිළිපදින්. ඔබ ගොවිතැනක් බතක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ වෙළඳාමක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම රැකී රස්සා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම තෘප්තිමත්ව සිද්ධ කරන්න. බුදුන් වහන්සේ දේශනා කරේ අත්තිබික්කවේ රූපස් අස්සාදෝ නෝචේතම් බික්කවේ රූපස් අස්සාදෝ අභවිස්ස නයිදම් බික්කවේ සත්තා සාරජ්ජයොන් කියන. ඒ කියන්නේ මේ මනුස්ස ජීවිතයේ තුළ සතුටක් තියෙන නිසා තමයි අපි ජීවත් වෙන්නේ මෙහෙම. ඒ සතුටක් නැත්තම්, තෘප්තිමත් භාවයක් නැත්තම් අපි ඉඳලා වැඩක් නැහැ. හැබැයි ඒ තෘප්තිමත් කරගන්න අපි දැනගන්න ඕන. හැම වෙලේම සතුටින් ඉන්නට ඕන. ඒ වගේම මේ හැම දෙයක්ම මේ සිතුවිලි වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම අපිට සමග තියෙන දේවල් වෙනස් වෙන්න පුළුවන් කියලා හිතන්න. හිතලා මනසින් අත්හරින්න. මේ භෞතික දේවල් කියන ඒවා පරිහරණය කරන්න එපා කියන එක නෙවෙයි. මනසින් අත්හරින්න ඕන. ඒ මනසින් අත්හරිනකොට තමයි ඒ බුදුදහමේ තියෙන හරය ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැම මොහොතකම සම්මා දිට්ඨික ඥානය ඇති කරගන්න. ඒ සම්මා දිට්ඨික කියලා කියන්නේ හොඳ ඥානයක්, අවබෝධයක්. ඒක ඇති වෙන්නේ අපි කරන මේ ජීවිතයේ කරන හොඳ දේවල් වලින්ම පමණක් නෙමෙයි. හිත භාවනාවට යොමු කරගත්තාම අර පෙර සසර ගොඩනගාගත්ත ශක්තියන් අවදි වෙන්න පටන් ගන්නවා. ඒ ශක්තියන් අවදි වෙනකොට තමයි හොඳ ඥානයක් ඇති වෙන්නේ. එතකොට අපිට ඉස්සරහා පේනවා. ඒ කියන්නේ ඉස්සරහා මොකද්ද වෙන්නේ, අනාගතේ මොනවද වෙන්නේ කියලා අපිට දැනෙන්න හැංගෙන්න පටන් ගන්නවා. අනිත් අය ගැන වුණත් යම්මාකාරට අපිට ඉඟිහෙම ලැබෙනවා. ඒක තමයි මනසේ එකඟකමත් එක්ක ලැබෙන ස්වභාවය. ඒක තමයි ධ්‍යාන ස්වභාවය කියලා කියන්නේ. පංච අභිඤ්ඤා කියලා ඒ කාලේ කතා වුණේ ඒ දේවල්. ඒ නිසා මේ මොහොත තුළ ඔබ ජීවත් වෙන්න, සතුටින් ජීවත් වෙන්න, හොඳ පුරුදු ඇති කරගන්න, හැම මොහොතකම දාන සීල භාවනා දේවල් ආදී දේවල් පුරුදු කරන්න. වචනයෙන් හරි අනිත් අයට උදව්වක් කරන්න. අනිත් අය අගය කරන්න. අනිත් අයත් එක්ක සුහදව කටයුතු කරන්න. මේ මෙන්න මේ දේවල් එක්ක අපේ ජීවිතේ පුදුමාකාර විශාල වෙනසක් වෙනවා. මේ විශ්වයේ එක දෙයක් තියෙනවා. අපි සමහර දේවල් අත්හරින්න තමයි අපිට ලං වෙන්නේ. දැන් අපි දන් දෙනකොට අපේ ළඟ තියෙන දෙයක් අයින් වෙනවනේ. හැබැයි ඊට වඩා දෙයක් මේ විශ්වය අපිට ළඟා කරලා දෙනවා. ඒකට තමයි කියන්නේ දාණය කියලා කියන්නේ. අපි අනිත් අයත් එක්ක යහපත්ව ගනුදෙනු කරනවා නම් විශාල පිරිසක් අපිට ලැබෙනවා. මෙන්න මේ ධර්ම නියාමයට අනුව අපේ ජීවිතේ වෙනස් කරගන්න, හැම මොහොතකම සතුටින් ජීවත් වෙන්න, ඒකට පුරුද්දක් ඇති කරගන්න. එතකොට ඔබගේ ජීවිතේ අර්ථවත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා ඔබ හැම දිනාටම මේ සඳහම් පණිවිඩය ඒකාන්ත වශයෙන්ම ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර, අද දින මේ සඳහම් දේශනාවේ දායකත්වය ලබන පින්නතුන් නමින් සහ දේශනාව ශ්‍රවණය කරන්නට යදුණු ඔබ නමින් මිය පරලෝක සිරින සියලු ඥාතීන්ටත් හිතයිසි සෑම දිනාටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ හැම දිනාගේම භවගාමී ජීවිතයේ සුවපත් වේවා, උතුම් නිවනින්ම සැනසේවා කියලා එයාට පින්දීමක් වශයෙන් සාදු කියන්න. දේශනාව ශ්‍රවණය කරන්නට යදුණු ඔබ හැම දිනාටම දායකත්වය උසුල ලබන්නට යදුණු පින්නතුන් හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනයේ සැලසේවා, උතුම් වූ නිවනින්ම සැනසේවා කියලා අවසාන වශයෙන් සාදු කියලා හැම දිනාම ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හිඟරගොඩ RB 3 පදිංචිව සිටි රොබින් සඳ සිල්වා විමලසේකර අපගේ පියාණන් වියෝ වී අද දිනට වසර 12ක් පිරීම නිමිත්තෙන්ද මීට වසර 35කට පෙර පරලොව සැපත් FB චාලට් නෝනා මෑණියන්ට තිස්සම හරාම ගංගා නිවසේ විසූ වසර 39කට පෙර වියෝ වූ PH ගැලිසඳ සිල්වා පියාණන්ටද වසර 17කට පෙර වියෝ වූ MM උදලාවති මෑණියන්ට සහ දෙපාර්ශවයේම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස දූතරු පිරිස විසින් අද දින මෙම ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය දක්වන ලදී.